අයිබුවන් සෙල් දෙනාට ජාතික සමුපකාර සංවර්ධන ආයතනය විසින් පවත්වන ලබන වෘත්තීය පාඨමාලාවක් වන වරලත් ගණකාධිකාරී ආයතනයේ චාටර්ඩ් අකවුන්ටන්ට් පාඨමාලාව සම්බන්ධව කෙටි පැහැදිලි කිරීමක් කරන්න මම අද බලාපොරොත්තු වෙන්නේ. මේ පාඨමාලාව සම්බන්ධයෙන් ප්‍රකාශ කරනවා නම් මේ වෘත්තීයමය පාඨමාලාව ප්‍රොෆෙෂනල් අකවුන්ටන්සි ගිණුම් කරණයට අදාළ පාඨමාලාවක්. එතන මේ පාඨමාලාව පවත්වන ලබන්නේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය, එහෙම නැත්නම් ද ඉන්ස්ටිටියුට් ඔෆ් චාටර්ඩ් අකවුන්ටන්ට් ඔෆ් ශ්‍රී ලංකා. එතන මේ පාඨමාලාවට අදාළව විෂය නිර්දේශයක් තියෙනවා, කරකියුලම් එකක් තියෙනවා. එතන මේ කරකියුලම් එක වර්ෂ පහෙන් පහට වෙනස් වෙනවා. පළවෙනි කරකියුලම් එකේ ඉඳලා මේ දක්වා දැන් 2015 ඉඳලා 2020 දක්වා කරකියුලම් එක ඉවර වෙලා තියෙනවා. ඒ අනුව 2020 නව කරකියුලම් එකක් ලොන්ච් කරලා තියෙනවා. 2020 කරකියුලම් එක 2025 දක්වා මේ කරකියුලම් එක තමයි කටියට තියෙන්නේ. එතකොට ඒකේ විභාග පැවැත්වෙන්නේ කොහොමද? එක්සෑම් පැවැත්වෙන්නේ කොහොමද? ඊට අමතරව ලෙවල්ස් කොහොමද තියෙන්නේ? විෂය නිර්දේශය කොයි විදිහට, ඒ සියලුම කාර්යයන් කොහොමද වෙන්නේ කියලා මේ කරිකියුලම් ඩිවලොප්මන්ට් එකේදී කතා කරලා තියෙනවා. ඒ අනුව ස්ට්‍රක්චර් එක තමයි මේකේ තියෙනවා ලෙවල්ස් හතරක්. පළවෙනි ලෙවල් එකට කියනවා බිස්නස් ලෙවල් 1, දෙවෙනි ලෙවල් එකට බිස්නස් ලෙවල් 2, තුන්වෙනි ලෙවල් එකට කෝඔපරේට් ලෙවල් කියලා කියනවා, හතරවෙනි ලෙවල් එකට ස්ට්‍රැටජික් ලෙවල් කියලා තමයි කියන්නේ. එතකොට ලෙවල් හතරක් තියෙනවා. ඊට අමතරව මේ ලෙවල් හතරට කොහොමද අපි ජොයින්ට් වෙන්නේ කියලා බලමු. එතකොට මේකේ ලෙවල් හතර බිස්නස් ලෙවල් 1 ඉස්සල්ලාම අපි මේකට මිනිමම් ක්වොලිෆිකේෂන් එක විදිහට අනිවාර්යෙන් A level 3 passes තියෙන්න ඕනේ. A level S3ක් තිබ්බොත් මේ කෝස් එක කරගෙන යන්න පුළුවන්. එතකොට මේකේ බිස්නස් ලෙවල් 1, බිස්නස් ලෙවල් 2, ඊට පස්සේ කෝඔපරේට් ලෙවල්, ස්ට්‍රැටජික් ලෙවල් විදිහට ලෙවල් වයිස්, සබ්ජෙක්ට් වයිස් ඔකටින මේක කරගෙන යන්න පුළුවන් වෙනවා. එතකොට මිනිමම් ක්වොලිෆිකේෂන් එක තමයි A level 3 passes තියෙන්න ඕනේ. රයිට්, අපි බලමු ඊළඟට මේක කැටගරයිස් තුනකට වෙන් කරලා තියෙනවා. මේ සිලබස් එක දැන් අලුත් සිලබස් එක කැටගරයිස් තුනකට වෙන් කරලා තියෙනවා. ප්‍රොෆෙෂනල් නොලෙජ් එක, ප්‍රොෆෙෂනල් ස්කිල් එක, ප්‍රොෆෙෂනල් එක්ස්පීරියන්ස් එක. ප්‍රොෆෙෂනල් නොලෙජ් එක යටතට තමයි මේ මේන් සබ්ජෙක්ට් එක ඇවිල්ලා තියෙන්නේ. විභාගات එක්ක තියෙන සබ්ජෙක්ට් එක ඇවිල්ලා තියෙන්නේ ප්‍රොෆෙෂනල් නොලෙජ් එක විදිහට. ප්‍රොෆෙෂනල් ස්කිල්ස් කියන්නේ IT එකයි ඉංග්‍රීසි එකයි. ඊළඟට ප්‍රොෆෙෂනල් එක්ස්පීරියන්ස් කියන්නේ මේ පාඨමාලාවට අදාළ ඔකට්ටිය වෘත්තීමේ පළපුරුද්ද. එතකොට ඒක ඔඩිට් එක්ස්පීරියන්ස් එකක් කියනවා, නැත්නම් නන් ඔඩිට් එක්ස්පීරියන්ස් එකක් කියනවා. එතකොට ඒකෙදි බලමු බිස්නස් ලෙවල් 1 එකට අදාළ ඔකට්ටියට විෂයන් හතරක් තියෙනවා. මම පෙන්නන්නම් ඔකට්ටියට ඒක. විෂයන් හතරක් තියෙනවා. මේ විෂයන් හතර තමයි බිස්නස් ලෙවල් 1 එකට අදාළව තියෙන්නේ. ඒකෙදි තියෙනවා ෆයිනෑන්ෂියල් අකවුන්ටිං BL1 කියලා. ඊට පස්සේ බිස්නස් මැතමැටික්ස් ඇන්ඩ් ස්ටඩිස් BL2, BL3 විදියට බිස්නස් ලෝ, BL4 විදියට බිස්නස් එන්වයර්මන්ට් ඇන්ඩ් ඉකොනොමික්ස් කියලා තියෙනවා. එතකොට මේ හතර තමයි බිස්නස් ලෙවල් 1 එකට තියෙන්නේ. ඊට අමතරව ඔකට්ටියට කම්ප්ලීට් කරන්න ඕනේ ඉංග්‍රීසි එකක් තියෙනවා. ඒකට කියනවා CS1 කියලා. මේ මම ලකුණු කරන්නේ CS1 එක. ඒකට කියන්නේ කමියුනිකේෂන්, බිස්නස් කමියුනිකේෂන් කියලා තියෙනවා. එතකොට බිස්නස් ලෙවල් 1 එකට අදාළව විෂයන් පහක් තියෙනවා. රයිට්. ඊට පස්සේ බිස්නස් ලෙවල් 2. බිස්නස් ලෙවල් 2 එකේ නොලෙජ් පිලර් එකේ ආපහු සබ්ජෙක්ට් හතරක් තියෙනවා. ඔඩිට් එක තියෙනවා, මැනේජ්මන්ට් අකවුන්ටින් තියෙනවා, ටැක්ස්ටේෂන් තියෙනවා, ඩිජිටල් බිස්නස් ස්ට්‍රැටජි කියලා තියෙනවා. ඊට පස්සේ අපි ප්‍රොෆෙෂනල් ස්කිල් යටතේ ගත්තොත් IT සහ ඉංග්‍රීසි කියලා විෂයන් දෙකක් තියෙනවා. තේරුණාද? එතකොට ඊළඟට ගත්තොත් අපි නොලෙජ් පිලර් එකේ කෝඔපරේට් ලෙවල් කියලා තියෙනවා, හතරවෙනි ලෙවල් එක. ඒකෙත් විෂයන් හතරක් තියෙනවා. ඒකට කියනවා CL1, CL2, CL3, CL4. එතකොට මේක ආපහු මේ ඔඩිට් එක ටිකක් ඇඩ්වාන්ස් ගිහිලා තියෙනවා. දැන් බලන්න මෙතන ඔඩිට් එක තමයි ඇඩ්වාන්ස් වෙලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට ෆස්ට් ලෙවල් එකේ ෆයිනෑන්ෂියල් අකවුන්ටින් තිබ්බට සෙකන්ඩ් ලෙවල් එකේ ෆයිනෑන්ෂියල් අකවුන්ටින් නැහැ. හැබැයි තර්ඩ් ලෙවල් එකට ෆයිනෑන්ෂියල් reporting and governance කියලා ටිකක් advance වෙලා තියෙනවා. අපි බලමු business level 1 එකේ ඉඳලා දැන් corporate level එකට එද්දී math subject එක මොකද වෙලා තියෙන්නේ කියලා. business mathematics and statistics ඊළඟ දෙවෙනි එකේදී management accounting, තුන්වෙනි එකේදී
manage advanced management accounting කියලා මේ level 3 ඉඳලා 1 2 3 එක tally කරලා management accounting subject එක උඩට අවිලා තියෙනවා. 4 මෙතන business law එක. Business law subject එක ගත්තොත් පළවෙනි එකේදී law තිබිලා දෙවෙනි එකේදී tax ලා තියෙනවා. ආපහු corporate law subject එක තමයි corporate level එකට අදාළ වෙන්නේ. එතකොට මේ විෂයන් 4 තමයි විෂයන් 4 තමයි corporate level එකට තියෙන්නේ. ඊළඟට final level එකට තමයි strategic level එක කියලා කියන්නේ. මේම strategic level එකට තව කාරණයක් කියන්න තිබ්බා. දැන් මෙතන corporate level එකටත් අදාළව English එක්කුයි IT එක්කුයි subject දෙකක් තියෙනවා. මේක subject දෙකක් තියෙනවා. ඒකත් professional skill level එකට අදාළ. ඊළඟට strategic level එකට අදාළව subject හතරයි. ඒකට කියන්නේ SL1, SL2, SL3, SL4. Right, මේ level එකේ subject හතරයි. ඊට අමතරව professional skill එකේ subject දෙකක් තියෙනවා. Right, එතකොට මේ විදිහට තමයි structure එක යන්නේ. Knowledge pillar එක අදාළව මෙහෙම එකක් යනවා. ඊට පස්සේ skill එකට අදාළව මේ subject එකව කටේ කරන්න ඕනේ. ඊළඟට තමයි මේ professional experience කියන එක. මේක වැදගත්. මොකද හේතුව තියෙන්නේ අපි මේ පළවෙනි business level 1 එකයි 2 එකයි corporate level එකයි complete වෙලා මේ මෙතන final strategic level එක කරන්න තියෙනවානේ. මේ level එක කරන්න නම් අනිවාර්යෙන් ඔය කට්ටිය අවුරුදු දෙකක experience එකක් තියෙන්න ඕනේ final level කරනවා. මෙතන 2 years experience තියෙන්න ඕනේ. Right? 2 years experience තියෙන්න ඕනේ අනිවාර්යෙන් final level කරනවා. එතකොට මේ level දෙක කරන්න පුළුවන් experience නැතුව. Level 3ක් තියෙනවා. Business level 1, business level 2, corporate level 3ම කරන්න පුළුවන් experience නැතුව. Experience ගන්නවා නම් ඔකට යන්න ඕනේ audit firm නැත්තම් කියනවා non audit කියලා. Audit non audit කියලා තියෙනවා firm ඒවට යන්න පුළුවන්. Non audit ඇතර තෙන්නේ මොනවද? Bank, ඊට පස්සේ insurance company, ඊට අමතරව මූල්‍ය ආයතන ඒ වගේ දේවල් නන් ඔඩිට් විදියට ආයේ තියෙනවා. ඔඩිට් කියලා තියෙනවා. ඒවට වෙනම ඔඩිට් ෆර්ම් තියෙනවා. අපි ඔඩිට් ෆර්ම් ගත්තෝ KPMG, EY, සොලොමන්ද සිල්වා, පෙතියා ගොඩ ඒ වගේ ගොඩාක් ඔඩිට් ෆර්ම් තියෙනවා. ඒ ඔඩිට් ෆර්ම් වලට තමයි යන්න ඕනේ. චාටර්ඩ් කරන ළමයට ඕන තැනක ඔඩිට් ෆර්ම් එකකට යන්න පුළුවන්. ඒ කට්ටිය පොඩි ඉන්ටර්වයුව දෙක තුනක් තියෙනවා. ඒවා සම්පූර්ණ කරගෙන ඔඩිට් ෆර්ම් යන්න පුළුවන්. රයිට්. ඊළඟට අපි කතා කරමු මේකේ එක්සෑම් ස්ට්‍රක්චර් එක. Right, the total syllabus again, poor now both are kin. That is then make example at any common the killer ball. Business level 1 ekai, business level 2 ekai, some poor novella. Exam make a Kerala. Eat a pass a okati, a patrical, aurudak experience eka ketana tienavanang. Ekidik IT ekai, English ekai, complete pela tienavanang. What hum minua, certified business accountant killer title eka. Egregina, certified business accountant CBA killer. හැබැයි මේ එක්ස්පීරියන්ස් එක නැත්තම් ඔයාට මේ CBA කියන ටයිටල් එක ගන්න බෑ. හැබැයි රිසල්ට් ෂීට් එකක් ගන්න පුළුවන්. එක්සෑම් එක කරාට පස්සේ සමත් වෙච්ච විෂයන් අඳුර රිසල්ට් ෂීට් එකක් ගන්න පුළුවන්. ඊළඟ දෙවැනි එකට ගත්තාම කෝපරේට් ලෙවල් එකේදී සම්පූර්ණ වෙන්න ඕනේ බිස්නස් ලෙවල් එකයි කෝපරේට් ලෙවල් එකයි ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් අවුරුදු දෙකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ IT එකයි ඉංග්‍රීසි එකයි සම්පූර්ණම් ඔයාට දෙනවා ටයිටල් එකක් Certified Corporate Accountant CCA කියලා ටයිටල් එකක් දෙනවා. Right තුන්වෙනි level එකට අනිවාර්යෙන් මේ level 3ම complete වෙන්න ඕනේ. මෙතන තියෙන level 3ම complete වෙන්නත් ඕනේ. ඊට පස්සේ තියෙනවා integrate case study එක. Case study කියලා මෙතන එකක් තියෙනවා වෙනම. Right ඒකත් එක්ක professional experience අවුරුදු 3ක් සම්පූර්ණ වෙන්න ඕනේ final membership එක ගන්න. ඊට අමතරව IT එකයි English එකයි සම්පූර්ණ වෙන්න ඕනේ. එතකොට ඔයාලට හම්බෙනවා associate chartered accountant කියන title එක. මේ විදිහට තමයි professional membership එක ගන්නදි මෙයා වෙන්න ඕනේ. එතකොට මේ professional membership එක ඔකට ගන්න බෑ experience එක නැතුව සහ IT English complete වෙන්න නැතුව. හැබැයි ඔයාට subject විතරක් complete කරගෙන යනවා නම් ඔකට complete මේ අනිවාර්යයෙන් කරන්න ඕනේ. Knowledge pillar එකේ subject business level one කරලා I English එකක් තියෙනවා. ඒක සමත් වුණාට පස්සේ ඕනම level එක
සබ්ජෙට් කරන්න පුළුවන්. හැබැයි IT ඉංග්‍රීසි අනිත් ඒවායි කම්පල්සරි නැහැ. නමුත් ඔයාලා membership එක ගන්න ඕන නම් අනිවාර්යෙන් හැම ලෙවල් එකකම තියෙන IT ඉංග්‍රීසි කම්ප්ලීට් වෙන්න ඕනේ. එහෙම වුණොත් විතරයි membership එක ගන්න පුළුවන්. හැබැයි සබ්ජෙක්ට් කරන්න පළවෙනි ලෙවල් එකේ ඉංග්‍රීසි සමත් වුණොත් ඇති. ඒක මම හිතන්නේ පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා. එතකොට business level 1 එකේ exam එක කරන්න මූලික qualification තමයි A level 3 passes තියෙන්න ඕනේ. නැතිනම් ඒකට equal qualification London O level වෙන්න පුළුවන්, A level වෙන්න පුළුවන්. ඒ වගේ equal qualification තියෙන්න ඕනේ. දර corporate level කරන්න නම් should complete all the business level course unit. Corporate level කරනවා නම් business level 1 2 course unit කරලා තියනවා නම් ඔකටිට corporate level කරන්න පුළුවන්. Strategic level කරනවා නම් should complete all business level course unit and the unit in the same pillar in corporate level. Corporate level එකේ ඒ ටිකත් සම්පූර්ණ වෙලා තියෙනවා නම් ඔයාට strategic level කරන්න පුළුවන්. ඊට පස්සේ කියනවා should complete all other course unit in the strategic level sit the case study. Case study එක කරන්න ඔක්කොම strategic level එකේ subject උත් කරලා තියෙනවා නම් කරන්න පුළුවන් කියලා කියනවා. Right, ඒ විදිහට තමයි ඔකට තියෙන exam සමත් වෙන්න පුළුවන් එක එක level එකෙන් level එක. Business level 1 2 කරන්න A level 3 passes තිබ්බනම් ඇති. ඊට පස්සේ තුන්වෙනි අධ්‍යයනයට කියන්නේ corporate level එක. ඒකට business level 1 එකේ 2 එකේ subject pass වෙලා තියෙනවා නම් corporate level කරන්න පුළුවන්. ඊළඟට strategic level කරන්න නම් අනිවාර්යෙන් business level 1 2 corporate level සම්පූර්ණ වුණා නම් කරගෙන යන්න පුළුවන්. ඊට අමතරව case study කරනවා නම් all the course unit pass වෙලා තියෙන උන case study එක කරන්න. ඒ විදිහට තමයි qualification එක සම්පූර්ණ කරගන්න වෙන්නේ. එතකොට exam එක තියෙන විදිය බලමු. Exam එක තියෙන්නේ subject පළවෙනි level එකට විෂයන් 4යි. ඊට පස්සේ business level 2 එකට විෂයන් 4යි. ඒකට total marks දෙනවා ලකුණු 100ක්. එතකොට ඒකේ multiply question 50ක් තමයි තියෙන්නේ. එක question එකට ලකුණු 2 ගානේ තමයි තියෙන්නේ. ඒක තියෙන්නේ මෙහෙමයි. මේක computer based exam එකක්. Drag and drop ඇදගෙන ගිහිල්ලා දාන්න පුළුවන්. Fill in the blank match කරන්න පුළුවන් question. එතකොට question එකට ලකුණු 2 ගානේ දෙනවා. ඒ විදිහට තමයි තියෙන්නේ. මෙතන business level 1 2 දෙකටම අනිවාර්යෙන් ප්‍රශ්න 50ක් තමයි තියෙන්නේ. ඒකට ලකුණු 2 ගානේ 100ක් දෙනවා. ඒකෙන් pass වෙන්න ලකුණු 50ක් තමයි ඕන වෙන්නේ. ලකුණු 50ක් තියෙනවා නම් pass වෙන්න පුළුවන්. Right, එතකොට පැය ගන්න පැය දෙකයි. මේක exam එක computer based exam එක. ඒ විදිහට තමයි business level 1 එක යන්නේ. 1 එක සහ 2 එක. ඊළඟට corporate level එක බලමු. Corporate level එකට අදාළව විෂයන් 4ක් තියෙනවා. එතකොට ඒකේ ඉස්සර නම් ඔකට කිව්වේ business level කියලා. නමුත් දැන් කියන්නේ corporate level කියලා. එතකොට ඉස්සර තිබ්බේ MCQ තිබ්බේ නැහැ. නමුත් දැන් මේ සැරේ අලුත් විදිහට ගත්තොත් මේකටත් MCQ 10ක් තියෙනවා. 10 multiply choice question, ඒවා fill in the blank match the question, ඒවා තියෙනවා. ඊට අමතරව section 2 එකක් තියෙනවා. ඒකට ප්‍රශ්න 4ක් තියෙනවා. ඒකට ලකුණු 10 ගන්න තියෙනවා. ඊළඟ section 3 කියලා තියෙනවා. ඒකටත් ලකුණු 20ක් දෙනවා එකකට. එතකොට ඒ විදිහට ගිහිල්ලා පැය 3ේ paper එකක් තමයි තියෙන්නේ. එතකොට ලකුණු 50ක් ගන්න ඕනේ pass වෙන්න. මේකෙදි open book එකක් තියෙනවා. ඒ කියන්නේ financial reporting and governance එකටයි corporate law වලටයි open book. ඒකෙදි තියෙනවා ඇක්ට් එක ගෙනියන්න පුළුවන්, ඊට පස්සේ ගිදුම් කරන ප්‍රමිත ගෙනියන්න පුළුවන්, ඊට පස්සේ එක එක තියෙනවා මේකට රෙෆරන්ස් බුක්, ඒවා ඔකටින මේකට array යන්න පුළුවන්. ඒ විදිහට තමයි corporate level එක හැදිලා තියෙන්නේ. ඊළඟට අවසාන අධ්‍යයනයට කියන්නේ strategic level කියලා. මේකේ question තියෙන 2 question 25 marks, complex scenario required evaluation, scenario based තමයි යන්නේ. ඊට පස්සේ common precision individual exam particular business contest විදියට ගිහිල්ලා ඊට පස්සේ paper based exam එකක් තමයි තියෙන්නේ මේකට. එතකොට මේකටත් advanced business reporting and corporate taxation වලට open book විදියට තමයි තියෙන්නේ. exam එක පැය 3යි ලකුණු 50ක් තමයි ගන්න ඕනේ pass වෙන්න. ඒ විදියට තමයි strategy level එක තියෙන්නේ. right, ඊට පස්සේ අවසාන එක තමයි integrate case study එකක් තියෙනවා. case study එකට තමයි
වෙනම එකක ස්ටඩි එක තියෙන්නේ ෆයිනල් ලෙවල් එක කම්ප්ලීට් ඒ කියන්නේ ස්ටඩි ලෙවල් කම්ප්ලීට් වුණාට පස්සේ අවසාන ACA මෙම්බර් ගද්දි කේස් ස්ටඩි එක තියෙනවා එකක් සෙක්ෂන් තුනකට තියෙන්නේ එතකොට පළවෙනි සෙක්ෂන් එකට ලකුණු 20යි දෙවෙනි සෙක්ෂන් එකට ලකුණු 80යි ඊට පස්සේ පැය හතරක් තියෙනවා පේපරේ ඒකෙන් ලකුණු paper based examination open book එකක් තමයි තියෙන්නේ 50% තියෙනවා ඒකේ ලකුණු 50ක් ගත්තොත් පාස් වෙන්න පුළුවන් ඒ විදිහට තමයි අවසාන exam තියෙන මේක දෙන්නේ ඊට අමතරව මේ කට්ටිය අලුතෙන් හඳුන්වලා දීලා තියෙනවා මේ chartered qualification එක ඔය කට්ටියට corporate level එකේ නවත්තලා exit වෙන්න area දීලා තියෙනවා exit වෙන්න කියන්නේ දැන් රටේ තියෙන අවශ්‍යතාවය අනුව දැන් සමහරක් ළමයි යුනිවර්සිටි යන ළමයි chartered complete කරගන්න විදිහක් නැහැ මොකද හේතුව ඒ කට්ටියට audit firm අවුරුදු 3ක් ඉන්න බැරි වෙනවා ඒකින්ද ඒ කට්ටියට වගේම නැත්තම් chartered complete කරන්න නැතුව එයා specialized වෙන්න කැමති tax වලට සමහරක් කට්ටිය corporate governance පැත්ත අලුතෙන් අපි ගත්තොත් ලංකාවේ දැන් අඩුවෙන්ම පවතින එකක් තමයි entrepreneurship කියන්නේ අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරලා තමුන්ගේම තැනකට යන්න පුළුවන් වෙන එක එතකොට ඒ විදිහට exit වෙන්න area ටිකක් තියෙනවා බලන්න මේක exit area ටික ෆයිනන්ස් පැත්ත තියෙනවා ටැක්ස්ටේෂන් තියෙනවා data analyst නෙමෙයි data analyst කියන්නේ හොඳ subject එකක් data analyst තමයි දැන් IT එක්ක trend එකක් එක්ක ඇවිල්ලා තියෙනවා actuarial science පැත්ත තියෙනවා ඊට පස්සේ entrepreneurship තියෙනවා governance and risk control කියලා exit area තියෙනවා මේක specialized area ටිකක් මේක chartered institute එක අලුතෙන් හඳුන්වලා දීලා තියෙන මේක ඉදා තියෙනවා exit roads and specialization at glance කියලා කියනවා. එතකොට ඒ විදිහට ඔකට කැමති නම් chartered final level නොකර මේ corporate level එකේ මේ මේ areas වලින් exit වෙන්න පුළුවන්. කැමති එක්කෙනෙකුට මේ knowledge pillar එකේ ඉතිරි subject කළා මේ මෙතන associate chartered accountant වෙන්න ඕන. එතකොට ඒකේ exam complete වෙන්න ඕනේ. training complete වෙන්න ඕනේ. අවසානයේ English professional පැත්ත කව වෙන්න ඕනේ ඒ තුනම සම්පූර්ණ වෙච්ච එකනට associate chartered accountant වෙන්න පුළුවන්. ඔකට දන්නවා associate chartered accountant වුණාට පස්සේ ඔකටියට තියෙන opportunity. chartered accountant කෙනෙක් තමයි මූල්‍ය පැත්තේ head විදිහට කටයුතු කරන්නේ. හැබැයි accountant හොඳ knowledge එකක් තියෙනවා auditing සම්බන්ධව. ආයතනය කොහොමද පවත්වාගෙන යන්නේ මොනවද එන income මොනවද ඒවා කොහොමද ඒ අය වියදම් කරන්නේ ඒ අනුව කොහොමද අලුත් ඉන්වෙස්ට්මන්ට් කරන්නේ ඒ අවබෝධය මේ chartered accountant තියෙනවා. එතකොට මූල්‍ය ආයතනයකට යද්දී උනත් නැත්නම් ආයතන ප්‍රධානියා උනත් එතකොට ඒ එක්කෙනාට තීරණය කරන්න පුළුවන් ආයතනයේ ගමන් මඟ කොහොමද වෙන්නේ කියලා. එතකොට ගොඩක් ආයතනවල දැන් chartered accountant ලා ආයතන ප්‍රධානීන් වෙලා තියෙනවා. එතකොට ඒ විදිහට තමයි position විදිහට අවිල්ල තියෙන්නේ. board of directors ලා විදිහට යන්න පුළුවන් chairperson යන්න පුළුවන් finance director යන්න පුළුවන් CEO යන්න පුළුවන් ප්‍රධාන විධායක නිලධාරී නැත්නම් CFO ප්‍රධානක මූල්‍ය නිලධාරී entrepreneurs විදිහට යන්න පුළුවන් risk manager business advisor tax advisor partner of the audits audit වල partner කෙනෙක් වෙන්න පුළුවන් audit manager කෙනෙක් වෙන්න පුළුවන් general manager කෙනෙක් වෙන්න පුළුවන් ඊට අමතරව consultancy කරන්න පුළුවන් ෆයිනන්ෂියල් කන්ට්‍රෝලර් කරන්න වෙන්න පුළුවන් ඩිරෙක්ටර් ඔෆ් රිස්ක් මැනේජ්මන්ට් ඉන්ටර්නල් ඔඩිට් මැනේජර් වෙන්න පුළුවන් මැනේජර්ස් ඔෆ් ඇසුරන්ස් සර්විස් ඒ වගේ පොසිෂන් වලට මේ චාටර්ඩ් අකවුන්ටන්ට් වුණාම වෙන්න පුළුවන් ඊට අමතරව මේ චාටර්ඩ් ක්වොලිෆයිඩ් වෙන ගමන්ම ඔය කට්ටියට තව ඔපචුනිටි තියෙනවා ඔපචුනිටි තමයි ඔයා ඒටි කම්ප්ලීට් කරලා නැත්නම් ඒටි කම්ප්ලීට් කරගන්න පුළුවන් බිස්නස් ලෙවල් 1 2 2 කරාට පස්සේ ඉංග්‍රීසි IT කරලා නම් එයාට AT fully release කරගන්න පුළුවන්. ආයේ AT කරන්න අවශ්‍යතාවයක් නැහැ. නැතිනම් අපි හැදමු chartered institute එකේ තියෙන BAC applied accounting කියලා එකක්. ඒතර BAC applied accounting එකේ level wise ඔයාට අවුරුද්දෙන් අවුරුද්ද release කරගන්න පුළුවන් මේ chartered complete වෙලා තියෙනවා නම් level wise complete වෙලා තියෙනවා. ඒතර ඒ opportunity තියෙනවා. ඔකටට පුළුවන් csrilanka.com කියන site එකට ගිහිල්ලා ඒ opportunity බලන්න පුළුවන්. AT business school කියලා තියෙනවා. Sorry chartered business school කියලා තියෙනවා. එකකින් ඔකටියට බලන්න පුළුවන්. ඒ විදිහට තමයි තියෙන්නේ. ඊට අමතරව මම කියවනේ අර ඉංග්‍රීසි IT ගැන. එතකොට ඒවා කම්පියුටර් බේස් එක්සෑම් තමයි තියෙන්නේ. එතකොට ඒකට බිස්නස් ලෙවල් වලටත් කම්පියුටර් බේස් එක්සෑම් තියෙනවා. කෝඔපරේට් ලෙවල් වලටත් තියෙනවා. ස්ට්‍රැටජික් ලෙවල් වලටත් කම්පියුටර් බේස් එක්සෑම් තියෙනවා. එතකොට ඒ විදිහට තමයි ඔකටිය එක්සෑම් එක හදන්නේ ඉංග්‍රීසි IT වලට.
රයිට් එතකොට තව කාරණයක් තියෙනවා. දැන් ඔකට දන්නවා ඇති උපාධියක් කරන්න කියපුවාම උපාධිය කියන්නේ এডুকেෂන් ක්වොලිෆිකේෂන් එකක්. අනිත් ඒවට කියනවා ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්. ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් ගණයට අයිති වෙන්නේ මොනවද? AAT, Chartered, CIMA, ACCA, CMA නේ? ඒ වගේ ක්වොලිෆිකේෂන් තමයි ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් වෙන්නේ. එතකොට এডুকেෂන් ක්වොලිෆිකේෂන් ගත්තොත් এডুকেෂන් ක්වොලිෆිකේෂන් තියෙනවා. এডুকেෂන් ක්වොලිෆිකේෂන් තියෙනවා. අපි ගත්තොත් ඕ ලෙවල්, ඒ ලෙවල්, ඊට පස්සේ උපාධිය, පශ්චාත් උපාධි ඩිප්ලෝමාව, පශ්චාත් උපාධිය, ડોක්ටරේට්, ප්‍රොෆෙසර්, ඒ විදිහට এডুকেෂන් පිළයකුත් තියෙනවා. කැමති කට්ටියට এডুকেෂන් පිළයකට යන්න පුළුවන්. කැමති කට්ටියට ප්‍රොෆෙෂනල් පිළයකට යන්න පුළුවන්. හැබැයි දැන් ඔය කට්ටිය දන්නවා ප්‍රොෆෙෂනල් පිළයක এডুকেෂන් පිළයකට වඩා ප්‍රොෆෙෂනල් පිළයකට වැඩි ප්‍රමුඛත්වයක් හම්බෙලා තියෙනවා. දැන් චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් වුණාම සාමාන්‍ය ආයතන ප්‍රධානියාට එහා සැලරියක් එයා කට්ටියට හම්බෙනවා. සාමාන්‍ය අපේ වැඩිම චාටර්ඩ් අකවුන්ටන්ට්ලා නුවර හිටියා. ඊට පස්සේ ආයතනවල ප්‍රධානීන් හිටියා, නැත්නම් මැනේජර් විදිහට හිටියා. ඒ කට්ටිය කොළඹ ආයතනයක වැඩ කරනවා නම් සාමාන්‍ය ලක්ෂ දෙකහමාරක වගේ සැලරියක චාටර්ඩ් අකවුන්ටන්ට්ලා ඉන්නවා. නුවර මැනේජර් කෙනෙක් නම් සාමාන්‍ය 1,50,000යි. හැබැයි මෙතෙන්ට යන්න පොඩි මොනවාද කැපකිරීමක් කරන්න ඕනේ. ඒ කැපකිරීමේදී ඔකට ඔඩිට් ෆර්ම් ගියපුවාම ලොකු මුදලක් හම්බෙන්නේ නැහැ. ඔකට අවුරුදු 3ක එක්ස්පීරියන්ස් එක සම්පූර්ණ කරගනිද්දී এডুকেෂන් පැත්තත් සම්පූර්ණවා, ප්‍රොෆෙෂනල් පැත්තත් සම්පූර්ණවා. ඊට අමතරව ජොබ් එකකට අදාළව වෘත්තීමේ පළපුරුද්දක් තියෙනවා. එතකොට ඒ පළපුරුද්දත් එක්ක ඔකට තැනකට යද්දී සාමාන්‍ය 80,000ක 90,000ක සැරේ එකට යන්න පුළුවන්. නමුත් අපිට පළවෙනි කාලේ තියෙන අවුරුදු 3 අතර කාලේ ඒ කාලේ ලොකු සැලරියක් හම්බෙන්නේ නැහැ. දවසකට මා හිතන්නේ මාසෙකටම රුපියල් 4,500 5,000ක් 7,500ක් ඒ එක්ස්පීරියන්ස් එක වැඩි වෙන විදිහට තමයි සැලරි එක හම්බෙන්නේ. හැබැයි ඒ කැප කිරීම කෙරුවොත් ඔය කට්ටියට යම් කිසි දවසක හොඳ ඉහළ තැනකට හොඳ ජොබ් ඔපචුනිටි එකකට අනිවාර්යෙන් යන්න පුළුවන්. එතකොට දැන් අලුත් ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එක මේක සමාන කරලා දෙනවා ක්‍රෙඩිට් වලට කියලා. දැන් ඔය කට්ටිය අහලා ඇති යුනිවර්සිටි ඩිග්‍රී එකක් නා, නෝමල් ඩිග්‍රී එකක් නා සාමාන්‍ය ක්‍රෙඩිට් 90ක් තියෙන්න ඕනේ. ස්පෙෂල් ඩිග්‍රියක් නම් ක්‍රෙඩිට් 120ක් තියෙන්න ඕනේ. එතකොට මේ විදිහට චාටර්ඩ් ඩොලන් ක්වොලිෆිකේෂන් එක ක්‍රෙඩිට් වලට සමාන කරලා තියෙනවා. මේකේ තියෙනවා ක්‍රෙඩිට් ගාන කීයද කියලා. මේ ක්‍රෙඩිට් ගාන ඔය කට්ටිය අවසානයේ බලපුවාම මේක MBA එකට සමාන කරන්න පුළුවන් විදිහට තමයි ක්‍රෙඩිට් සම්පූර්ණ වෙන්නේ චාටර්ඩ් ස්ට්‍රැටජික් ලෙවල් මෙයා වෙද්දී. ඒකින්ද මේ ක්වොලිෆිකේෂන් එක ඕනම තැනකට පිළිගැනීමක් තියෙනවා. ඊට අමතරව තව කාරණයක් තමයි චාටර් ගොඩක් කට්ටිය අමාරුයි කියන. අමාරුයි කියන්නේ එක්ක යාළුවාට අමාරු වෙන්න පුළුවන්. අමාරු වෙන හේතු තියෙනවා. හරියට ක්ලාස් ආවේ නැත්නම් අමාරුයි තමයි. ඒකට වෙනම කැපකිරීමක් කරේ නැත්නම් මේක කරගන්න අමාරුයි. එක්සෑම් එක සමහරට එකපාරින් පාස් වෙන්නේ නැතුව ඇති, සමහරක් විතර දෙපාරක් කරන්නේ. එතකොට මේක අමාරුයි කියලා අතාරිනවා. හැබැයි ඕ කට්ටිය අපිට ඇෂුරන්ස් එකක් දෙන්න පුළුවන්. හරියට මුල ඉඳලා ක්ලාස් එකට ජොයින්ට් වෙනවා නම් අපි කියන කාර්යයන් ටික හරියට පේපර්ස් ටික, පාස් පේපර්ස් ටික බලලා පාඩම් කරන වැඩ මුල ඉඳලාම හරියට කරගෙන ගියොත් ඔය කට්ටියට මේක ලොකු අමාරු වැඩක් නෙමෙයි. චාටර්ඩ් කියන්නේ ලොකු අමාරු එකක් නෙමෙයි කියන එක ඒක ඔය කට්ටියට තේරෙයි. හරියට අපි කරන දේ අපි පැහැදිලි කරන විදිහට කරගෙන ඉස්සරහට ගියොත්. ඒකින්ද කවුරුත් කියන කතන්දර විශ්වාස කරගෙන චාටර්ඩ් කරන්න ලෑස්ති වෙන්න එපා. ඔයාට හිතන විදිහට මට මේක කරගන්න පුළුවන් කන්ෆිඩන්ස් තියෙනවා කියලා තීරණය කරනවා නම් මේකට අනිවාර්යෙන් ජොයින්ට් වෙන්න. එතකොට මේක කම්ප්ලීට් කරගෙන යන්න පුළුවන්. රයිට්. ඒ විදිහට ගියපුවාම එක්සෑම් තියෙන කාලය ගැන කියන්න. එතකොට අපි මේකට කියන්නේ පළවෙනි ලෙවල් එකට මේක පළවෙනි ලෙවල් එකට අපි කියන්නේ බිස්නස් ලෙවල් එකට අදාළව එක්සෑම් තියෙන්නේ. මේක සංශෝධනය කරන්න බැරි වෙලා තියෙනවා. බිස්නස් ලෙවල් එක එක්සෑම් එක තියෙන්නේ මාර්ච්, ජූන් ඇන් සෙප්තෙම්බර්. ඊට පස්සේ කෝපරේට් ලෙවල් එක්සෑම් එක තියෙන්නේ ජූන් ඇන් ඩිසෙම්බර්. ස්ට්‍රැටජික් ලෙවල් එකක් තියෙන්නේ corporate level, strategic level එක exam එක තියෙන්නේ ජූන් සහ සැප්තැම්බර් ඩිසెంబර්. එතකොට case study එක තියෙනවා අවුරුද්දකට දෙපාරක්. ඒ විදිහට තමයි ඔකට exam එක තියෙන්නේ. ඊට අමතරව මේ chartered institute එක තමයි මේක head office එක තියෙන්නේ.
මල්ලසේකර මහත්මේ මේ ආයතනයෙන් තමයි ඔකටීර එක්සෑම් සියලුම දේවල් තියෙන්නේ. ඒතොර එක්සෑම් එක තියෙන්නේ නුවර නම් නුවර එක්සෑම් සෙන්ටර්ස් තියෙනවා. කුරුණෑගල නම් කුරුණෑගල එක්සෑම් සෙන්ටර්. ඒක විදිහට ලංකාවේ හැමතැනම එක්සෑම් සෙන්ටර්ස් තියෙනවා. නුවර ඉන්න ළමයිට බය වෙන්න දෙයක් නැහැ. ඔකටීර බිස්නස් ලෙවල් 1 2 වගේම කෝඔපරේට් ලෙවල් ස්ට්‍රැටජික් ලෙවල් සියලුම එක්සෑම් ටික නුවරම කරගන්න පුළුවන්. එතකොට මේක සම්බන්ධව දැන් අපේ ආයතනයේ පාඨමාලාව කරගෙන යන කතිකාචාර්ය මණ්ඩලය ගැන මම පැහැදිලි කිරීමක් කරන්නම්. එතකොට බිස්නස් ලෙවල් 1 එකේ EMS ඒකනායක යා ෆයිනෑන්ෂියල් අකවුන්ටින් සබ්ජෙක්ට් එක මෙයා වරලත් ගණකාධිකාරීවරේ සෙන්ට්‍රල් බැංක් එකේ දැන්ට සේවය කරන්නේ. ඊට අමතරව මහේෂ් ශමිල මෙයා CIS ස්කූල් එකේ ටීචර් කෙනෙක්. ඊට පස්සේ හේෂානි ජයතිස්ස මෙයා බිස්නස් ලෝ මෙයා දැන්ට ලෝ කොලෙජ් කියපු ඇටෝනි ඇට් ලෝ ගත්තා. ඊට අමතරව KPMG එකේ ඇසිස්ටන්ට් මැනේජර් විදියට කටයුතු කරනවා. ඊට කේ සචින් කියන්නේ මෙයා අපේම ස්ටුඩන්ට් කෙනෙක්. එතකොට දැනට එයා කෝපරේට් ලෙවල් සම්පූර්ණ කරලා AAT කම්ප්ලීට් වෙච්ච ඩිග්‍රී මෙය සම්පූර්ණ කරන ලෙක්චරර් කෙනෙක්. එතකොට අපි අලුත් ඔපෂුනිටි එකක් විදියට අපේම ළමයෙකුටත් අපි ලෙක්චරින් වලට අවස්ථාවක් දීලා තියෙනවා. ඊට අමතරව බිස්නස් ලෙවල් 2 එක කරන්නේ MSM ෆරේන්. එයා සබ්ජෙක්ට් තුනක් කරනවා. මැනේජ්මන්ට් අකවුන්ටින්, ෆයිනෑන්ස්, ඔඩිට් සබ්ජෙක්ට් එක. ඊට අමතරව ඩිජිටල් බිස්නස් ස්ට්‍රැටජි කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවා. මෙයා ACCA ක්වොලිෆයිඩ් එක්කෙනෙක්. ඊට අමතරව ජපුර අවුටේජ් එක්කෙනෙක්. එතකොට මෙයා හොඳ එක්ස්පීරියන්ස් අවුරුදු 8ක විතර එක්ස්පීරියන්ස් තියෙන ලෙක්චරර් කෙනෙක්. ඊට අමතරව ලහිරු විද්‍යාන ආරච්චි එයාත් අවුරුදු එයාට අවුරුදු 5ක විතර එක්ස්පීරියන්ස් තියෙනවා ටැක්ස්ටේෂන් සම්බන්ධව. ඊට අමතරව දැන්ට වෙනත් වෘත්තීය ආයතනවල දේශන කරන කතිකාචාර්යවරෙක්. මෙතුමා ටැක්ස් වලට ස්පෙෂලයිස්ඩ් එක්කනේ. ඔකටි අහලා ඇති ටැක්ස් වලට සම්බන්ධව තියෙන ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකේ වෙනම ඉන්ස්ටිටියුට් එකක්. ඒ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එක සම්පූර්ණ වෙච්ච ලෙක්චරර් කෙනෙක්. හොඳට ටීචින් කරන එක්කනේ තමයි බිස්නස් ලෙවල් 2 සබ්ජෙක්ට් එකේ ඔකටි ටැක්ස් සබ්ජෙක්ට් එක උගන්වන්නේ. ඊට අමතරව කෝඔපරේට් ලෙවල් එක සබ්ජෙක්ට් එකේ මේ රුක්ෂාන් කාංචන කියලා ලෙක්චරර් කෙනෙක් ඉන්නවා. එයා සබ්ජෙක්ට් දෙයක් කරනවා ෆයිනෑන්ෂියල් අකවුන්ටින් ඇන්ඩ් ඇඩ්වාන්ස් ඔඩිට් සබ්ජෙක්ට් එක. මෙයා වරලත් ගණකාධිකාරීවරේ සීමා ෆයිනලිස් කෙනෙක්. සීමා මෙම්බර්ෂිප් එක අරගත්ත එක්කෙනෙක්. ඊට අමතරව KPMG කැන්ඩි බ්‍රාන්ච් එකේ ඔඩිට් මැනේජර්. එතකොට වෘත්තීය පළපුරුද්ද විදිහට අවුරුදු 8ක විතර සේවා පළපුරුද්දක් සමඟ ලෙක්චරින් වලට අවුරුදු 8ක විතර පළපුරුද්දක් තියෙනවා. මෙතුමා අප කතිකාචාර මණ්ඩලය දැන්ට සේවය කරනවා. ඊට අමතරව එන්නේ මිහලාස් කියලා කෙනෙක් ඉන්නවා. එයා ඇඩ්වාන්ස් මැනේජ්මන්ට් අකවුන්ටින්. මෙයා චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක්. ජපුර අවුටේජ් එකනේ දැන්ට මහරාජා සමූහ ව්‍යාපාරයේ කම්පැනි එක ෆයිනෑන්ස් මැනේජර් කෙනෙක්, ඇසිස්ටන්ට් ෆයිනෑන්ස් මැනේජර් කෙනෙක් විදියට කටයුතු කරනවා. නැවතත් මේ හේෂානි කෝපරේට් ලෝ සබ්ජෙක්ට් එකට එනවා. එයා දැන්ට ඇටෝනි ඇට් ලෝ, ඊට අමතරව ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක් විදියට කටයුතු කරනවා. ඊට පස්සේ අවසාන ලෙවල් එක තමයි ස්ට්‍රැටජික් ලෙවල් එක. ඒකත් රුක්ෂාන් කාංචන සර් කරනවා, ඉහලාස් සර් කරනවා, ලහිරු විධාන ආරච්චි, MSM ෆරින්. මම දන්න මේ ආයතනේ අපේ ආයතනේ පළපුරුදුම කතිකාචාර මණ්ඩලයක් තමයි ඔකටියර මේ අවසාන අදියර කරන්නේ. මේ අදියරත් අපි ජූන් වල ඉඳලා අපේ ආයතනේ පටන් ගන්න මෙයා කරන්න පුළුවන්. එතකොට අපි ඒකට දැන් සාන වැඩ පිළිවෙල සකස් කරගෙන යනවා. පළවෙනි අදියරේ ඉඳලා අවසාන අදියර දක්වා මහනුවර ආයතනයකින්ම කරන්න පුළුවන් වීම ඔකටියර මම හිතන්නේ ලොකු භාග්යක් වෙනවා. මොකද වෙනත් ආයතනයක අවසාන මුලාදීරයේ සිට ඉඳලා අවසාන අදීර දක්වා පාඨමාලා පැවැත්වෙන්නේ නැහැ. ඒතොර අපේ ආයතනයේ විශේෂත්වය අපි රජයේ ආයතනයක්. ඊට අමතරව අපි පාඨමාලාව කරන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වන එකම ආයතනය අපි. ඊට අමතරව වෙනත් ආයතන එක එක ලෙවල් වලට පවත්වනවා. නමුත් අවසාන අදීර දක්වා පවත්වන ආයතන මාධ්‍යයෙන් පලාතේ නැහැ. ඒකින් ද ඔකටිට විශ්වාසයක් ඇතුව අප ආයතනයට පන්ති වලට සහභාගී වෙන්න පුළුවන්. අප ලබාගත් ජයග්‍රහණ තමයි මේ පාඨමාලා කරද්දී ඒවට රෙජිස්ටර්ඩ් ඉන්ස්ටිටියුට් තියෙනවා. රෙජිස්ටර්ඩ් ඉන්ස්ටිටියුට් නැත්නම් ඔකටිය අතරමං වෙනවා. හේතුව තමයි මොකද චාටර්ඩ් ඉන්ස්ටිටියුට් එකත් අතර සම්බන්ධය ඔකටිය හරියට ඒ ආයතනත් එක්ක නැත්නම් චාටර්ඩ් කරන්නේ කොහොමද, කොතෙන්ටද යන්නේ, මොනවද පයිලට් පේපර්ස්, කොහොමද එක්සෑම් තියෙන්නේ, ඒ සියලුම විස්තර දැනුවත් කරන්න විදිහක් නැහැ. ඒකින්ද අපි චාටර්ඩ් ඉන්ස්ටිටියුට් එකේ රෙජිස්ටර්ඩ් ඉන්ස්ටිටියුට් එකක් විදිහට අපි CA ගෝල්ඩ් පාර්ට්නර් විදිහට දැන්ට කටයුතු කරනවා. ඊට අමතරව AAT accredited education center එක තියෙනවා. ඊට පස්සේ CS1 CS2 approved teaching college එකක් විදිහට අපේ ආයතනයේ තියෙනවා. AAT incubation center එක නම් අපේ ආයතනයේ දැන්ට නැහැ. ඒක මහා නාම ස්කූල් එක ගාව branch එක දැන් දාලා තියෙනවා. ඒකින්ද අපේ ආයතනයේ මේ AAT incubation center එක දැන්ට නැහැ.
ඊට අමතරව අපේ lecture panel එක registered lecture panel එක මේ ඉන්න lecture panel එක registered lecture panel එක chartered institute එකේ register වෙච්ච lecture panel එක. ඒතකොට අපේ ආයතනයේ registered institute එක lecturers ලා registered lecturers ලා. මේ කටියට වෙනම සහතික නිකුත් කරලා තියෙනවා මේ මේ කතික ආචාර්ය මණ්ඩලයේ registered lecturers ලා විදියට අපේ ආයතනයේ දේශන වලට සහභාගී වෙනවා. එතන තව විශේෂත්වයක් තමයි අපේ ආයතනය 2018 වර්ෂයේ එක්සෙකියුටිව් ලෙවල් එකේ ප්‍රයිස් වින එක්සෙකියුටිව් එකේ දෙවැනි ස්ථානය ගත්තා. ඊට අමතරව සිම් කමර්ෂියල් ඉන්සයිට්ස් ඔෆ් මැනේජ්මන්ට් එකේ ප්‍රයිස් වින ගත්තා. එතකොට ඒ ගත්තේ එම්එම් එම්ආර් ෆාතිමා නස්රායා 2018 වර්ෂයේ තමයි අපේ ආයතනයේ සහභාගී වෙලා දැනට එයා කෝපරේට් ලෙවල් එකත් අවසන් කරලා විශ්වවිද්‍යාලයේ පළවෙනි වසර නිමා කරන ශිෂ්‍යාවක් විදියට අපේ ආයතනයේ සමග එකතු වෙලා දැන් හොඳ තැනක උසස් අධ්‍යාපනය හදාරමින් සිටිනවා. එතන මම ඔකට කියන්නම් ටෝටල් මේ මේ පාඨමාලාව බිස්නස් ලෙවල් දැන් ඔකට ඉදිරියේදී සහභාගී වෙන පළමු අදින බිස්නස් ලෙවල් විදියට කියනවා බිස්නස් ලෙවල් 1 and 2. එතකොට පළවෙනි අදිනට අපි CA බිස්නස් ලෙවල් කියලා තමයි නම් කරන්නේ. එතකොට ඒකේ රෙජිස්ට්‍රේෂන් ඉස්සල්ලාම ඔකටිය රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒකට රෙජිස්ට්‍රේෂන් ෆී එකක් යනවා. මේකට ඇප්ලිකේෂන් ෆෝම් එක CA ඉන්ස්ටිටියුට් එකෙන් ගන්න පුළුවන්. නැතිනම් අපි NICD එකෙන් ඇප්ලිකේෂන් ෆෝම් එක ඔකටියට ගෙනත් දෙනවා. රයිට් රෙජිස්ටර් වෙද්දී ඔකටිය O level, A level, birth certificate, ඊට පස්සේ passport size photos. Photos දෙකක් ඒ ඩීටේල් උත් එක්ක ඔකටිය බැංක් එකට රුපියල් 4200ක් ගෙවුවට පස්සේ රෙජිස්ට්‍රේෂන් එක වෙන්න පුළුවන්. එතකොට ඔකටිය රෙජිස්ට්‍රේෂන් ID එකක් එවනවා. ඊට පස්සේ ටිකක් මාසයක් දෙකක් විතර යද්දී ඔකටිය exam එකක් apply කරන්න දෙනවා. ඒකට කියනවා exam fee කියලා. එතකොට subject එකට රුපියල් 2200ක් යනවා. ඒ වගේ ඔයා කරන විෂයන් ගන්නට මෙච්චර fee එකක් ඔයාට ගෙවන්න වෙනවා. ඊට පස්සේ මේ exam එක කරනවා නම් අනිවාර්යයෙන්ම මේකෙට තියෙනවා අනිවාර්ය books ඒවට කියනවා reference books කියලා. එතකොට ඒ පොතක් වෙනවා රුපියල් 2200ක්. ඒ වගේ ඔකටි exam කරන ගානට අනිවාර්යයෙන් books ගන්න ඕනේ. එතකොට ඒකටත් මේ වගේ total එකක් යනවා business level එක සඳහා. ඊට අමතරව අපේ ආයතනයේ class P එක රුපියල් 48000ක් යනවා level දෙකටම. ඒක subject 8කට මාස 6ක් සඳහා fee එක 6 month වලට යන fee එක අපර මාස 6කට මේ මුදල තමයි ඔකටට යන්නේ. ඒක වාරික වශයෙන් ගෙවන්න පුළුවන්. instrument subject 8ම කරන කට්ටියට instrument 6කට දෙනවා. subject 4ක් කරන කට්ටියට instrument 4කට දෙනවා. මේ විදිහට තමයි fee structure එක වෙන්නේ chartered එක business level එක ආධාරන ළමයෙකුට. මේ fees වලට dates දාලා දෙනවා. ඒ date අනුව ඔකටට payment එක කරලා bank එකට ගෙවලා මේ bank account detail ටික තියෙනවා මේ bank එකට ගෙවලා ඊට පස්සේ මේ මේ ආකාරයට තමයි NICD account number මේ තියෙන්නේ. ඊට පස්සේ අපේ NICD දිරක ජෙනරල් ගේ නම දාලා name with initial කියන්නේ ඔකටියගේ නම දාන්න ඕන මෙතන. ඊට පස්සේ national ID ඔකටියගේ ID number course එක මොකද්ද CA business level ඔකටිය සහභාගී වෙන්නේ 20 December නම් 20 December කියලා නම දාලා මෙතන අස්සම් කරලා ගාන දාලා මෙයා කරලා පේමන්ට් එක බැංක් එකට ගෙවලා ස්ලිප් එකේ කොපි එකක් අපිට ගෙනත් දුන්නා නම් හරි. කාපාට කොපියක් දෙනවා. ඒ කොපි එක අපිට දීලා ඔකටිය ෆොටෝ කොපියක් අරගත්තා නම් අපි මේකට ඔරිජිනල් රිසිට් එකක් NICD එකෙන් නිකුත් කරනවා. ඒ විදිහට තමයි අපේ ආයතනයේ පේමන්ට්ස් ටික ගෙවන්න තියෙන්නේ. රයිට්. ඊට පස්සේ අපේ ආයතන ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න අපේ ආයතන 1943 ආරම්භ කරලා තියෙන 1943 සමූපකාර විද්‍යාලය විදියට. ඊට පස්සේ 2001 පාර්ලිමේන්තු පනතකින් ජාතික සමූපකාර සංවර්ධන ආයතනය විදිහට ව්‍යස්ථාපිත ආයතනයක් වෙලා තියෙනවා. දැනට අපි කර්මාන්ත අවාජ්‍ය කටයුතු අමාත්‍යාංශයෙන් අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයට අයත් රාජ්‍ය ආයතනයක් විදිහට කටයුතු කරනවා. මෙම රාජ්‍ය ආයතනය ගත්තොත් අක්කර 21ක් පුරාවට දිව යනවා. ඒතර පහසුකම් විදිහට අපේ මධ්‍යම පළාතේ විශාලතම රඟහල තියෙනවා. සීට් 1118කින් සමන්විත රඟහලක්. ඊට අමතරව දේශන ශාලා පහසුකම් තියෙනවා. පරිගණක විද්‍යාගාර පහසුකම් තියෙනවා. විද්‍යාගාර තුනක් තියෙනවා. පරිගණක 100ට අධික ප්‍රමාණයක් පරිගණක තියෙනවා. ඊට පස්සේ පුස්තකාල පහසුකම් තියෙනවා.
මුද්‍රණ පහසුකම් වෙනම මුද්‍රණාලයක් තියෙනවා, අපේ ප්‍රෙස් එකක් වෙනම තියෙනවා, අපේ ටියුට් print කරන්න වගේම ලීෆ්ලට් ඒ හැම දෙයක්ම print කරන්න. ඊට නේවාසිකාගාර පහසුකම් දුරබැහැර ප්‍රදේශවල ඉන්න ළමයිට නේවාසිකාගාර පහසුකම් තියෙනවා. අපි සමුපකාර ළමයෙක්ට නම් රුපියල් 140 140කට වගේ මුදලකට තමයි සමුපකාර ළමයෙක්ට දෙන්නේ. ඊට අමතරව රාජ්‍ය පෞද්ගලික අංශ වලට ඉන්න කට්ටියටත් මේ නේවාසිකාගාර පහසුකම් ගන්න පුළුවන්. එතකොට ශිෂ්‍යයෙක් නම් අපේ රුපියල් 140කට වගේ සුළු මුදලකට තමයි අපි නේවාසිකාගාර පහසුකම් ලබා දෙන්නේ. ඊට අමතරව භෝජනාගාරයක් තියෙනවා. මේක තියෙන අපේ මේන් ඔෆිස් එකේ. එතකොට අපේ සෙන්ටර් එකට අදාළව වෙනම කැන්ටින් එකක් ඔය කට්ටියට තියෙනවා ආහාර ගන්න පුළුවන් විදිහට. ප්‍රවාහන පහසුකම් තියෙනවා. නිවාඩු නිකේතන පහසුකම් තියෙනවා. මහජන බැංකුව පොල්ගොල්ල ශාඛාව තියෙනවා. එතකොට මේ සෙක්ෂන් එකේ තමයි අපේ වෘත්තීය පාඩමාලා තියෙන්නේ. මේකේ දේශන ශාලා 6ක් තියෙනවා. එතකොට අපේ ආයතනයේ වෙනත් පාඩමාලා වගේම චාටර්ඩ් වල බිස්නස් ලෙවල්, කෝපරේට් ලෙවල්, ඊට අමතරව HNDM, HNDA, ඊට පස්සේ AAT 123 ඒ වගේ පාඨමාලා අප ආයතනයේ පැවැත්වෙනවා. ඊට අමතරව පරිගණක ඩිප්ලෝමා සහතික පත්‍ර වගේම වෙනත් වෘත්තීය පාඨමාලා මෙම ආයතනයේ පවත්වන ලබනවා. ওই ටික තමයි මට ඔකට්ටියට දැනුවත් කරන්න තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න, මේක ෂෙයා කරන්න, දන්න කට්ටියට පණිවිඩය දෙන්න. වරලත් ජනකාධිකාරී ආයතනයේ චාටර්ඩ් පාඨමාලාවට අලුතෙන් අපි පටන් ගන්නවා අප්‍රේල් මාසේ අවුරුදු අවසන් වීමත් සමග නව පාඨමාලා ආරම්භ කරනවා. ඒ පාඨමාලා වලට සහභාගී වෙන්න ඔබට ආරාධනය කරනවා. මගේ දුරකථන අංකය 071 44 25 989. මම පාඨමාලා සම්බන්ධීකාරක චානක දිසානායක. ඔබට ඕනෑම ගැටලුවක් සහ තොරතුරක් දැනගන්න ඕන නම් WhatsApp වල මම ඉන්නවා. මේ සම්බන්ධව කරුණු විමසන්න පුළුවන්. එහෙනම් අසස් සිටි සමට බොහොම ස්තුතියි. සුබ දවසක් වේවා සියලු දෙනාටම.